आयुबोवन ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් තිරීමේ අවසන් තීරණය ගැනීමට හාම්පුතුන්ට සතියක් කල් දෙයි ජේතවන පරිශ්‍රයෙන් හමු වූ සුවිශේෂී පුරාවස්තු මහජන ප්‍රදර්ශනයට जाति आगम भेदयकिन तोरवम सैमट इडमे अयतिय देन्न ඇමති SM සූදානමින් බ්‍රහස්පතිත් සෙනසුරුත් එක පෙළට එනතෙක් සැවොම බලා සිටී දේශීය පුවත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට තවත් සතියක කාලයක් ලබා දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා वतु कम्करु नायकयन हा हाम्पुतुन्गे सम्मेलनයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කියා සිටී. වතු කම්කරු නායකයන් මෙහිදී කියා සිටී කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් විය යුතු බවයි. එවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කරන්නේ නම් කම්කරුවන් දෛනිකව අතිරේක දළු කිලෝග්‍රෑම් 2ක් ලබා දිය යුතු බව හම්පුතුන්ගේ සම්මේලනයේ කියා සිටියා. සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්යෙන් සේවය කළ යුතු බවටද හම්පුතුන් මෙහිදී යෝජනාවක් ගෙනාවා. අමාත්‍යවරයා පැවසුවේ කුමන තත්ත්වයක් යටතේ වුවද වතු කම්කරු අවම වැටුප රුපියල් 1000ක් කිරීමේ රජයේ තීන්දුව වෙනස් කළ නොහැකි බවයි. මේ සාකච්ඡාවේ අරමුණ උනේ පෙර පරිදිම සාමූහික ගිවිසුමක් සඳහා මේ දෙපක්ෂයේ යොමු කරලා මේ රුපියල් 1000 වැටුප ලබා දීමයි. කුරුවිට යුද හමුදා කඳවුර තුල බුද්ධ ප්‍රතිමා අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල හෝමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අනුරුව 2014 වර්ෂයේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය සඳහා බටපතුරු සහ කඩදාසි පල්පවල නිර්මාණය කළ අනුරුවක් බව එම නිවේදනයේ සඳහන් වෙනවා. වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තව දුරටත් ඒ ප්‍රදර්ශනීයට නොසුදුසු තත්ත්වයට පත්ව තිබුණා. ඒ හේතුවෙන් කුරුවිට ගැමුණු හේවා මුලස්ථාන බලයනි කඳවුරු ගොඩනැගිල්ලක විනාශ වෙමින් තිබූ අනුරුව පසුගිය 16 වෙනිදා ඉවත් කිරීමට කටයුතු කළ බව යුද හමුදාව පවසනවා. කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධිමාලකාරාම විහාරාධිපති පූජ්‍ය දොඹවල සිරි විජේඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත නිසි ආගමික වත්පිළිවෙත් අනුව ඒ ඉවත් කිරීමට කටයුතු කෙරුණු බව එම නිවේදනයේහි පැඩිදුරටත් සඳහන්. කොරෝනා ආසාදිතයන් 146 දෙනෙකු අද දිනේ අලුතින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. කොරෝනා ආසාදිතව සිටි 415 දෙනෙකු අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 592 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලයන්. වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 253ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් 124ක්, මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 62 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 49 දෙනෙකු ඊයේ දිනේ වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කය ඇරුණාම කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ ප්‍රදේශ කිහිපයක විශාල උපපූරු කිහිපයක් නිර්මාණය වීමේ ඉඩකඩක් මේ වෙනකොට ඇති වෙමින් තියෙනවා. ගෙවිුණ සතිය ඇතුළත විතරක් කළුතර දිස්ත්‍රික්කය ඇතුලෙන් රෝගීන් 800කට වැඩි වාර්තා වෙලා තියෙනවා. ඒතකොට දවසකට දළ වශයෙන් කියන්නේ රෝගීන් 100කට වැඩි ප්‍රමාණයක් කළුතරින් වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා කරුණාකරලා අපි කියනවා ඔබගේ වගකීම් සාගත හැසිරීම ඉදිරියේදී අපිට සංචාරන සීමා දැඩි කරන්නේ නැතුව රට නව සාමාන්‍යකරණයත් එක්ක ඉදිරියට ගෙන යාම සඳහා උදව් වෙනවා. ඒ නිසා මේ මොහොත ඔබ වගකීම් විරහිතව හැසිරුණොත් බලධාරීන්ට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ සංචාරන සීමා දැඩි කරනවා යන්න. COVID-19 ආසාදිතව සිටි තවත් 5 දෙනෙකු මියාමත් සමග COVID මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගියා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37261ක්. 8403 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 28682 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. PCR පරීක්ෂණ තම වේදමින් සිදු කරන බවට පොරොන්දු වී විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙරට පැමිණීමෙන් පසු රජයේ වේදමින් එය සිදු කිරීමට බලාපොරොත්තු වීම අනුමත නොකරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හීරත් මහතා පවසනවා. මේක හේතු කොටගෙන විවිධ ගැටලු මතුවලා තියෙනවා. මේ අපහසුතාවය ඉදිරියේදීත් මතුවෙන්න ඉඩ තියෙනවා. එනිසා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා තමන්ගේ පිටරටින් එන නෑදෑයෝ හෝ කවුරු හරි යාළු මිත්‍රයෝ එනවා නම් රජයේ ක්‍රමවේදය හරහා කරනවා නම් ඒ බව කල්ලා තබා කියනවත් පුද්ගලික අංශය හරහා ඒ කරගන්නවා නම් ලංකාවට පැමිණි පසු එම අවශ්‍යතාවය වෙනස් කරන්න එපාය කියලා මොකද එතකොට අපිට නොකර හිඳීම නෙවෙයි වෙන්නේ අපි ඒ සඳහා සූදානම් නැති නිසා මේ කටයුත්ත කරගෙන යෑම අපිට ගැටලුවක් වෙනවා මෙතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නුවර එළියට පැමිණීමෙන් වළකින ලෙස නුවර එළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා ඉල්ලා සිටිනවා. ශ්‍රීපාද වාරයේ ලබන මාසයේදී ආරම්භ වුවද පළමු මාස කිහිපේ ශ්‍රීපාද වන්දනාවට සහභාගී නොවන ලෙසද ඒ මහතා දැනුම් දෙනවා. සමස්තයක් වශයෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ හැකිතාක් අත්‍යවශ්‍ය කරුණකට හැර නුවර එළියේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නේ කියලා. එසේ ඔබට නුවර එළියට පැමිණීමට සිදු වෙනවා නම් ඒ සඳහා ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකයක් ලබාගෙන පැමිණෙන්නේ කියලා මා ඉල්ලා සිටිනවා. නැතහොත් ඔබට මේ ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ ගැටලුවක් පවතින්න පුළුවන්. මෙතර කොරෝනා හේතුවෙන් මේ අන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනයේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සෞඛ්‍ය විද්‍යාත්මක නිගමනයක් සිදු කරන්නේ නම් ඊට එකඟ වන බව මෞලවි අම්හර් හකම්දීන් මහතා පවසනවා. मुस्लिम जनता के देहन भूमिदान कल युतु के मत अभी ये साधारण इल्ली अफिकियनो अभी बलापुरत्वेनो हितामत्म सौख्य विद्यात्मक पदनम के न्यापत्व प्रतिचार कपट लभे केला विशेषण में रटेन वायरस विद्यावह नोयको मे संबंध श्रेष्ठ प्रवीण अंगे यम निगमन काउ तेक पिलिगन मुस्लिम समाजे लहस्ती ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට ඉඩම් අයිතිය ලබා දීමට වත්මන් රාජ්‍යය කටයුතු කරන බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. හිමිකම් ඔප්පු නොමැති කොළඹ සහ කළුතර දිස්ත්‍රික්වල ජනතාවට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහනට අද එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. බතරමුල්ලේ පිහිට ඉඩම් අමාත්‍යාංශයේදී මෙම හිමිකම් ඔප්පු බෙදා දීම සිදු කෙරුණේ. කොළඹ දිස්ත්‍රික්කයේ 38 දෙනෙකුට සහ කළුතර දිස්ත්‍රික්කයේ 63 දෙනෙකුට ඔප්පු බෙදා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටේ ඉපදුනා නම් යම් කිසි කෙනෙක් ඒ ඉපදිච්ච පුද්ගලයාට ඉඩමේ අයිතියක් ලබා දෙන්න ඕන කියන ඒ උදාාර සංකල්පයේ අධිකරු ජනාධිපතිතුමා ඉන්නවා. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද වැලියද බර්ගද කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. රටේ ඉපදුනා නම් ඉපදෙනකොටම ඒ අයිතිය අරන් තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ පුද්ගලයා මේ රටේ පුරවැසියෙක් හැටියට. එහෙනම් අපේ වගකීමක් තමයි ඒක ලබා දීම. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ඉඩම් අමාත්‍යාංශයේ ආයතන ප්‍රාණවත් කරලා අපි ඉඩම් අයිතිය රටේ ජනතාවට ලබා දීමේ වැඩසටහන හරියාකාරව කරනවායි කියන එක මම ප්‍රකාශ කරනවා. වසර 800කට පමණ පසුව බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක එක එල්ලේට පිහිටීම අද සිදු වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිට මෙම දුර්ලභ ගණයේ අවස්ථාව නිරීක්ෂණය සිදු කරනවා. දුරේක්ෂමකින් මෙම සංසිද්ධිය නිරීක්ෂණය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. බ්‍රහස්පති සහ සෙනසුරු එක එල්ලයට පිහිටීමේ සංසිද්ධිය පිළිබඳව අතසේක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකා වාසීන්ට අද විශේෂ දවසක්. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝකය බටහිර ආසියාවේ ඉතාමත් සමීපව නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝකය කලා 6ක් නැත්නම් අංශක 0.1ක් පමණ එකිනෙකට ආසන්න වෙමින් පැවතුණා. මේ ඉතාමත් විරල සිදුවීමක්. මේට පෙර මෙවැනි අවස්ථාවක් උදා වී තිබුණේ 1623 දී. අවුරුදු 397කට පමණ පසු තමයි මෙවැනි අංශක 0.1ක් තරම් ආසන්න වශයෙන්, ඒ කියන්නේ ප්‍රියපියෙන් අපි නිරීක්ෂණය කළ විට මේ ග්‍රහලෝක දෙකක් නෙමෙයි විශාල තනි ග්‍රහලෝකයක් විදිහට අපිට අද දර්ශනය වුණේ. නැමත මෙවැනි සිදුවීමක් නිරීක්ෂණය කරන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ 2080 වසර ජීවිත කාලයට එකවරක් පමණක් දර්ශනය වන තමත් දුර්ලභ සිදුවීමක්. ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ජේතවන පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වූ සුවිශේෂී පුරාවස්තු අද සිට මහජන ප්‍රදර්ශනයටද විවෘතව තැබෙනවා. ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා භූමියේ සල්පැලයක් රෝපණයට තෙක් වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා කෞතුකාගාරය නිරීක්ෂණය කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 50ක් වැය කරමින් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කෙරුණා. ඊට සමගාමීව අලුතින් සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 82ක්. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් සහ අවශේෂ කොටස් ආරක්ෂා කර තිබීමේ අරමුණින් මෙය ප්‍රතිසංස්කරණය කෙරුණේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලිගම සිරිනිවාස හා ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල යන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ අතර අනුරාධපුර අරිපුව නව සංගමිත්තාරාම සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනයේද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. දින 7ක නේවාසික පුහුණුව සඳහා සිල්මෑණිවරුන් 30 දෙනෙකුට මෙහි පහසුකම් පවතිනවා. පාඨමාලා අධීක්ෂණීය මෙහිවීම සහ දේශන සිදු කරන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ස්වාමින් වහන්සේ විසින්. මීට අදාළ සියලු පහසුකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. මෙම ආයතනයේ ප්‍රයෝජනය සඳහා ත්‍රිපිටක අත්වල හා විද්‍යුත් ත්‍රිපිටක ටැබ් යන්ත්‍ර 30ක් පූජ්‍ය කඩවල නන්දරතන ස්වාමින් වහන්සේ හා පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප යන ස්වාමින් වහන්සේ විසින් අග්‍රාමාත්‍යවරයාට බාර දීමත් මෙහිදී සිදු වුණා. नामल उयन जातिक उर्मयक लेस नाम कलेतु बव राज्यमात्य विदुर विक्रमनायक महता पवसनवा नामल उयन भूमिये निरीक्षण चारिकावकट एक्विमिन राज्य अमात्यवरया मे बव प्रकाश कला ජාතික නාමල්ලුවෙන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් රාජ්‍යමාත්‍යවරයා නාමල්ලුවේනේ සංචාරයකට එක් වුණා. ඓතිහාසික ජෛව විවිධාත්මක සහ භූගෝලීය වශයෙන් සුවිශේෂී ලක්ෂණ පැවතීම හේතුවෙන් නාමල්ලුවෙන භූමිය ජාතික උරුමයක් ලෙස නම් කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කළා. ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා ජාතික උරුම කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කරන බවයි ඒ මහතා කියා සිටියේ. වසර ගණනාවක් පුරා මේ භූමිය ආරක්ෂා කරමින් සංරක්ෂණය කිරීමට වනවාසී රාහුල හිමියන් කළ කාර්යභාරය අමාත්‍යවරයා ඇගීමට ලක් කළා. ආදරය සහ මෛත්‍රිය තේමා කරගත් විශේෂ දොරමඩලාව වැඩසටහන අද රාත්‍රී 10ට ආරම්භ වෙනවා. එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමිනුයි මෙම මාතෘකාව ඔස්සේ වැඩසටහන පැවැත්වෙන්නේ. අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ සමග කොළඹ අගරාදු ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම විශේෂ දොරමඩලාව වැඩසටහනට එක්වනවා. ඊට සහභාගී වීමට කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සහ අගරාදු ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රය වෙත පැමිණියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන් තෙටිආරච්චන මහතුරුන් විසින් උන්වහන්සේලා පිළිගනු ලැබුවා. අද රාත්‍රී 10ට සජීව ලෙස දොරමඩලාව වැඩසටහන සමගින් ඔබට එක්විය හැකියි. සිවිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොරමඩලාවයි खनिजतेल तोग गबडा पर्यंते कोरोना तत्त्वය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කිරීමට විපක්ෂය අසාර්ථක උත්සාහයක නිරත වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ සඳහා විපක්ෂය විශ්‍රාමික සේවකයෙකු පවා යොදා ගනිමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එමහතා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගත්ත කිසිම රෝගියෙක් ආයතනය විසින් ගෙදර යවලා නැහැ. ඒ පුද්ගලයා කොරෝනා රෝගියෙක් බව හඳුනා ගන්න විටත් ඔහු හිටියේ ගෙදර. ඒ අනුව ඔහුගේ පළමු ආශ්‍රිතයන්ව එදා 15 වෙනිදා සවසම PCR පරීක්ෂණයට ලක් කරන්න ආයතනයේ කටයුතු කරනවා. ඒ අනුව 57 දිනකට කරන 29ක් ඔහුගේ පළමු ආශ්‍රිතයන්, අනිත් අය අහඹු පරීක්ෂණ මේ සිදු කරගන්නේ පෞද්ගලික අංශයෙන්. PCR ප්‍රතිඵල ලැබෙන්න දවස් 3ක් ගත වී ඇති බවටත් විපක්ෂයේ නගන චෝදනා සම්පූර්ණයෙන් පදනම් විරහිත බව පැහැදිලි වෙනවා. සේවයේ යෙදෙන කෙනෙක් වෙනුවට විශ්‍රාමිකයෙක් ගෙන්වලා මේ කරුණු ඉදිරිපත් කිරීම හරහා විපක්ෂය අද වෙන විට කතරම් බංකොලොත්ද කියන එකයි මේකෙන් පෙන්නුම් කළේ. සේවකයන් රාජකාරීට වාර්තා කිරීම වළක්වලා මේ රටේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අඩපණ කිරීමටත්, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයට තෙල් සැපීම නතර කරලා රට අඳුරේ තැබීමත් කියන යටි අරමුණු වලින් විපක්ෂයේ මෙවැනි පදනම් විරහිත චෝදනා නගන බවයි අපි විශ්වාස කරන්නේ. MCC ගිවිසුමෙන් ඉවත්වීමට රජය ගත් තීරණය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අද දිනේත් අදහස් පළ කළා. MC එකෙන් ලැබෙන දීමනාවක් $1,480ක්. හැබැයි මොනවද කලේ මේ බොරු කතාවල් හැදුවා. රට බෙදනවා කිව්වා, විදේශිකයන්ට මේ ඉඩම් විකුණනවා කිව්වා. කිසිම සත්‍යතාවයක් තිබුණේ නැහැ. රටවල් කීපයක් අලුතෙන් සම්මත කරලා තිනවා MCC මුදල් ලබා දෙන්න. ලංකාව අයින් කරලා තිනවා ඒගොල්ලන්ගේ අනාගත සැලැස්මෙන්. සජිත් අපට කිව්වා MCC ගිවිසුම ඉරුවද? කෝක තාම ඉරන්න බැයිද? මම හිතනනම් කොරනවා කිව්වා. අපි ඒකෙන් අයින් වුණාම $1,480ක් රටට අහිමි කරගත්ත කියලා ද UMP කාරෝ කෑ ගහනවා. රාජපක්ෂ ආණ්ඩුවක් තියෙන තාක්කල් මේ රට එක බින්නකලා පිටරට අපි විකුණන්නේ නැහැ. එදා පාලන නම් හිටියේ අද මොකක්ද අපිට වෙන්නේ? මම ඉතිහාසය ඇඟිලි දික් කරනවා නෙමෙයි. ඉතිහාසය වැරදි කතා කරලා අපිට වැඩක් නැහැ. අපිට බලය දීලා තියෙන්නේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන්. දැන් සර්ෆේල් කියලා හිතාගෙන විපක්ෂයේ ඉන්න සමහරුත් දැන් ඒ සර්ගේ සපත්තු දෙකට බැහැලා සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ තනි ආණ්ඩුවක් කරගෙන යන්න තමන්ද පුළුවන් කියලා විපක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට අලුත් සූට් මහනවා දත් මදිනවා. දැන් කියන්නේ සර්ෆේල් කියලා. හැබැයි මිත්‍රවරුනි මම කියනවා සර් නෙමෙයි ෆේල්. මේ රටේ ඉඩම් අයිතිය තවත් රටකට ලබා දෙන්න දරපු උත්සාහය වෙච්ච MCC ගිවිසුම පවා නතර කිරීමේ හැකියාව තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ. ඔවුන් විකුණන්න පිඹුරුපත් හදපු දේවල් අපි විකිණීම නවත්තලා ආරක්ෂා කර ගැනීමත් අද විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් අපි නැවතත් සාතික කරන්නේ මේ රටේ කිසිම සම්පතක් තවත් රටකට හිතුමතේ විකුණන්න අපි සූදානම් නැහැ. COVID-19 වසංගතය හේතුවෙන් වෙළඳාම් අඩු වූ දියත උයනේ වෙළඳුන් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙලක් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක කරනවා. බල්වකාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෙළඳාම් කරන 250 දෙනෙකුට පමණ මෙහිදී සහන හිමිවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පැවසුවා. ඔවුන්ගෙන් දෛනික වය කරනු ලබන ₹1500 ගාස්තුව ₹400 දක්වා අඩු කර තිබෙනවා. අමාත්‍යාංශ ශ්‍රවණාකාරී පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේ. වාහන 200ක් පමණ නැවැත්විය හැකි නව රථගාලක්ද දියත උයනේ ඉදිකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය වුණා. ප්‍රාදේශීය විදුලි බිඳවැටීම් අවම කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා එම උපදෙස් ලබා දුන්නේ. වැසි සහිත කාලගුණික තත්ත්වයේ යටතේ නිතර සිදුවන විදුලිය බිඳවැටීම් හැකිතා කවම කරමින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ හේතුවෙන් විදුලි පාරිභෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මාතර හක්මන විදුලි ඉංජිනේරු කාර්යාලවලට අයත් කිරින්ද පොහොල්පැල්ල දෙයියන්දර මුලටියන සහ දෙවිනුවර යන ප්‍රදේශවල විදුලි පාරිභෝගික ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඩොබාහි සැඟව සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්‍රමුල්ලේ සංජුන මැත්තගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන ඇති තලාහේනේ බඩින මැත්තා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා. බත්‍රමුල්ලේ සංජුන මැත්තාගේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගිණුම් කටයුතු සිදු කර ඇත්තේ මෙම සැකකරු බවටද අනාවරණය වී තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 105ක්ද සොයාගෙන තිබෙනවා. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග පසුගියදා අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මතයි තලාහේනේ බඩී නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණේ. ඔහු බත්‍රමුල්ලේ සංජු නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන නියෝජිතයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. බත්‍රමුල්ලේ සංජු නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරමට අදාළ ගිණුම් කටයුතු මෙහෙවා ඇත්තේද මෙම පුද්ගලයා බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්න බත්‍රමුල්ලේ සංජු නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරු බත්‍රමුල්ල ප්‍රදේශයේ ඉදිකරන නිවසේ ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් සුව බලා ඇත්තේද මෙම අත්අඩංගුවට සැකකරු බව හෙළිව තිබෙනවා. අධිකරණය හමුවට දෙරිපත් කරනු සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. මේ අතර බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ප්‍රදේශයේදී කිසියම් අයෙකු තියුණු ආයුධයකින් කළ පහර දීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණා. වයස අවුරුදු 58ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි මෙලෙස මිය ගියේ. පෞද්ගලික ආරවුලක් පහර දීමට හේතු වී ඇති බව පොලිසිය සැක කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හම්බන්තොට පොලිස් වසමේ ගන්නරුව ප්‍රදේශයේදී දෙබිරිසක් අතර ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 27ක් වන ගන්නරුව ප්‍රදේශ පදිංචිකරුවෙකුයි සිද්ධියෙන් මිය ගියේ. व्याज मुदल नोट्टु तोगेयक समग සැකකරුවෙකු කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ලැබුණු තොරතුරක් මත පොල්පිටිගම පොලිසිය කළ සෝදිසි කිරීමකදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර අදාළ මුදල් කිරිබත්කුඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවෙකුගෙන් තමන්ට ලැබුණ බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිටිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. නීති විරෝධී ආකාරයෙන් ලොරි රථයක ගවයන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකාට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කෙරුණේ. ගවයන් 10 දෙනෙකු මෙලෙස ප්‍රවාහනය කර තිබෙනවා. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. සමයත් එක්ක ලංකාවේ විවිධ ස්ථානවල ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් කීපයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම යතුරු බැඳි සොරකම් කිරීම වාර්තා වී තිබෙනවා. ත්‍රිරෝද රථ සොරකම් කිරීම වාර්තා වෙලා තියෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න. රජයේ සංවර්ධන ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පත්කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් රැස්වීමට අරලියගහ මන්ත්‍රයේදී අද සහභාගී වීමනුයි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ. ජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා ආනයනයේ ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වෙනවා. ලබන වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කළේ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ ඉලක්කයේ ඇතිව පවද ඒ මහතා කියා සිටියා. ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා සියල්ල මෙවර අයවැයට ඇතුළත් කර තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකම පෙරපාසලක් මාතෘ සායනයක් ඉදිකිරීමට පියවර කෙරුණා. ජලය සනීප ආරක්ෂක කටයුතු ආදීද සම්පූර්ණ කිරීම සඳහා මුදල් වෙන් කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ. ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ සියලු දෙනාට නිවෙසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල sannivedana පහසුකම් ලබා දීමට නියමිතයි. මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමට ඉඩ සලසා ඇති අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 8,400ක මුදලක් වෙන් කර තිබෙනවා. පරිසරහිතකාමී සංවර්ධනයක් ඉලක්ක කරගෙන අයවැය යෝජනා සකස් කර ඇති අතර නාගරික වනෝද්‍යාන ඇති කිරීමටද නියමිත බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ. ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා. පසුගිය රජයේ සමයේ අතහැරදමු සංවර්ධන යෝජනා ක්‍රම යලි ආරම්භ කිරීමට නියමිතයි. සෑම ගමකටම කාන්තා ව්‍යවසායකයන් දෙදෙනෙකු තෝරාගෙන වෙළඳසැලක් පිහිටවීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. මත් උවදුරු තුරන් කිරීමටද මෙවර අයවැයින් විශාල මුදලක් වෙන් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා පාසල් තුලට මත්ද්‍රව්‍ය රැගෙනීම නැවැත්වීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද පෙන්වා දුන්නා. මේ අවස්ථාවට දේශපාලන නියෝජිතින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක් වුණා. ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.